මේ සම්බන්ධව කතා බහ කරන්න දවසේදී අපිත් එක්ක එකතු වෙනවා හම්බන්තොට හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ වගේම කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ වෛද්‍ය ජීජි චමල් සංජීව වෛද්‍යතුමන් තමයි අද දවසේදී අපිත් එක්ක එකතු වෙන අයබෝන් සුපදේශනක් කියලා පිළිගන්නවා. හොඳයි. එතන යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපි දුරකථන මාර්ගයෙන් විවෘත කරමු කතා බහ කරන්න. 0115 299 299 0115 299 299 තමයි මැදිරියේ දුරකථන අංකය. හොඳයි. දැන් ඔන්න නිවාඩු කාලේ දෙසැම්බර් කියලා කියන්නේ පොඩිත්තෝ කොමලා ගෙදරට වෙලා සෙල්ලම් කරන කාලේ. හැබැයි ගොඩක් වෙලාවට මේ අයට සෙල්ලමම කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද දැන් තියෙන තරඟකාරී අධ්‍යාපන රටාවත් එක්ක මං හිතන්නේ දවසේ පැය වැඩි ප්‍රමාණයක් අපිට අතිරේක පන්තිවලට සහභාගී වෙන දරුවන් තමයි දැක බලා ගන්න තියෙන්නේ. මේ හරහා දරුවන්ට ඇතිවන පීඩනය වගේම ඒ තුලින් දරුවන් කායිකව වැටෙන ප්‍රමාණය සහ මානසිකව වැටෙන ප්‍රමාණය අතිවිශාලයි. ඒත් එක්කම මේ දරුවන්ට අයුතු විදිහට ඇතිවන හානිකර තත්ත්වයන් සහ සමහර වෙලාවට තමන්ගේ පවුලයගෙම වෙන්න පුළුවන්. තවත් වෙලාවට පවුලය අය නොමැතිව දරුවන්ට අපි කියනවා ගාඩියන් ලපත් කරලා තියෙනවා, භාරකරුවන් පත් කරලා තියෙනවා කියලා. මේ අයගේ නැති වෙන්න පුළුවන් හානිය කටින් වචනයෙන් වගේම හිරිහැරවලින් මේ සියලු දේ ගැන අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. කැමතියි ඔබතුමාගෙන් හොඳ ප්‍රවේශයක් ලබා ගන්න. ඔව්. දැන් අපි දන්නවා වර්තමානයේ අපි ජීවත් වෙන මේ තරඟකාරී වටපිටාවත් එක්ක විශේෂයෙන්ම හැම දෙමාපියෙක්ම උත්සාහ කරනවා තමන්ගේ දරුවාට ඉහළ අධ්‍යාපනයක් ලබා දීමට. ඒ වගේම දෙමාපියන් ගත්තත් දෙමාපියන් තුලත් අපි දකින දේ තමයි උන්ගේ රැකියා ස්ථානය වෙන්න පුළුවන්, තමට උන්ගේ අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්. අධික ලෙස තරඟකාරී සමාජ වටපිටාවක තමයි දෙමාපියන් ජීවත් වෙන්නේ, ඒ වගේම දරුවන් ජීවත් වෙන්නේ. මොකද හැම මොහොතකම ඔවුන්ට ලොකු පීඩනයක් එල්ල වෙනවා මේ සමාජය ඇතුලේ ඔවුන්ව අනිත් අයව අභිබවා යාමේ තරඟයකට තමයි නිරත වෙලා ඉන්නේ. ඒ වගේ තත්ත්වයක් ඇතුලේදී දෙමව්පියන් විදියට අපි කියනවා දැන් අර අශ්වයා දැන් මේ අර පිටුපස ඉඳගෙන ගමන් කරවන සිදුවෙන තත්ත්වයක් විදියට දෙමව්පියන් ලොකු තරඟකාරීත්වයක් නිසා දරුවන්ව ඔවුන්ගේ මානසික වර්ධනයට සීමාව ඉක්මවලා දරුවන්ව වෙහෙස කරන තත්ත්වයක් දකින්න පුළුවන් වෙනවා. අපි දන්න උදෑසන දොරණ අවදි වුණු මොහොතේ ඉඳලා සමහර විට දරුවෙකු නිදා ගන්න කාල සීමාව ඔහුට හෝ ඇයට දවසකට නිදාගන්න තියෙන සාමාන්‍යයෙන් පැය 8ක වගේ කාල සීමාවකට ගොඩක් අඩු වෙන්න පුළුවන්. මෙතෙන්දී අපි දන්නවා දැන් පාසල ළඟ නෙමෙයි ගොඩක් ලාට දරුවන් ඉන්නේ. අපි දැන් කොහොම කතා කරත් සමහර දකින උදෑසන සමහරලාට දරුවන් නැගිටින්න උදේ 3:00 4:00 තමයි දරුවන් පාසල් යන්න නැගිටින්නේ. ඔව්. ආයෙත් ගෙදර එන්නේ 3:00 4:00. හවස 3:00 4:00 නෙමෙයි සමහර අවස්ථා රෑ 9:10 වගේ වෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමය ගැන අපි ගොඩක් ලාට හිතන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. අපේ තියෙන 5 වසර වෙන්න පුළුවන්, 10 වසර වෙන්න පුළුවන්, උගත උසස් පෙළ වගේ වෙන්න පුළුවන්. මේ මානසිකත්වයෙන් තමයි දෙමව්පියන් සහ දරුවන් කියන කණ්ඩායම් දෙකම පසු වෙන්නේ. හැබැයි මේකේ ඍජු හා වක්‍රපතිඵලය තමයි අපි දකින දේ තමයි අපේ රෝහල් වලට රෝගී වෙලා එන දරුවන්ගේ ප්‍රමාණය සාපේක්ෂව වැඩි වීමක් දකින්න පුළුවන් වෙනවා. මේ තියෙන තරඟකාරී ක්‍රමයට ඔවුන්ට දරාගන්න පුළුවන් සීමාව ඉක්මවලා මෙහෙයවීම නිසා අපි කියනවා දැන් දරුවන්ගේ ළමා කාලය දෙන්න කියලා. ඒ වගේම දරුවා කියන්නේ වැඩිහිටියාගේ කුඩාවදිය නෙමෙයි, ඔහු වෙනමම ජීවියෙක්, වෙනමම සත්වයෙක්. ඒ නිසා මේකේ අවසාන ප්‍රතිඵලය තමයි අපිට වෛද්‍යවරුන්ට අපි දකින දේ තමයි සමහර හඳුනා ගන්න රෝග, හඳුනා ගන්න බැරි රෝග වලින් පෙළෙන කායික සහ මානසික රෝග වලින් පෙළෙන දරුවන් විශාල ප්‍රමාණයක් අද අපේ රටේ ළමා රෝග සායන වලට පැමිණෙනවා. ඒ නිසා මතන මේ නිවාඩු කාලේ අර ඔබ කිව් ලෙසම දැන් මේ වැඩසටහන නරඹන දෙමව්පියන් නිවසේ ඉන්න පුළුවන්, සමහර තේරුම් තියෙන වැඩිහිටියන් කුඩා දරුවන් මේ කරුණු සම්බන්ධව තමයි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන. අපි අර සිත් පිට නැති රොබෝවක් නෙමෙයි, රොබෝ කෙනෙක් නෙමෙයි මේ සමාජයට බිහි කරන්න ඕන. කායිකව සහ මානසික වශයෙන් සමතුලිතභාවයක් තියෙන, දරාගැනීමේ ශක්තිය තියෙන, නායකත්ව හැකියාව තියෙන, ඒ වගේම හොඳ සෞඛ්‍ය සම්පන්න නිරෝගී දරුවෙක් තමයි බිහි කරන්න ඕන වෙන්නේ. හැබැයි ඒ දේ අද අපිට පේන දේ තමයි වැඩිහිටි පරපුරාතින් මගහැරෙනවා කියන එක. අපි දැන් ඉදිරියේදි කතා කරන මේ රෝගී තත්ත්වවලදී මේ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. හොඳයි. මම හිතනවා අද දවසේදී දෙමාපියන් වන ඔබටත් දරුවන් වන ඔබටත් ඉතාමත්ම හොඳ කාරණාවක් සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරන්න හිතුවේ. මොකද ගොඩක් අය දරුවන් සම්බන්ධව මේ වගේ සමතුලිත බවක් ඇති කරන කාරණා ගැන කතා බහ කරන්නේ නැහැ. එක් කාරණාවක් තමයි එකතු කරගෙන කතා බහ කරන්නේ. ඉතින් අපි හිතුවා මේ දෙකම සමතුලිත කරගෙන සමබර කරගෙන කොහොමද තමන්ගේ දරුවාව රැකගන්නේ කියන කාරණාව ගැන ඔබව දැනුවත් කරන්න ඕනේ කියලා. දැන් ඔබතුමා නැවැත්වුව මේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් මේ
හේතුකාරණ නිසා මේ ලක්ෂණ නිසා මේ පරිසරය සහ මේ පසුබිම නිසා විශේෂයෙන්ම දරුවන් මොන වගේ රෝගී තත්ත්වයකට පත්වෙනවාද කියන කාරණාව තමයි වැදගත් වෙන්නේ. එතකොට දැන් දරුවන් විතරද උතනින් අපහසුතාවයකට පත් වෙන්නේ? නෑ, දැන් දරුවන් රෝගී තත්ත්වයට පත් වුණාට පස්සේ ඒක අනිවාර්යයෙන්ම දෙමව්පියන්ට කායික සහ මානසික ගැටලුවක් බවට පත් වෙනවා. අර දැන් මම මුලින්ම කිව්ව ලෙසම උදෑසන පාසලට යන්න පැය 3-4 කින් දරුවන් නැගිටලා පාසලට යන විට බොහෝ විට අපි දකින දේ තමයි අපි දැන් පෝෂණ විද්‍යාව තුළ අපි හඳුන්වන දේ කතා කරන දේ තමයි දවසේ වැදගත්ම ආහාර වේල තමයි උදෑසන ආහාර වේල. අපි දැන් කියනවා සාමාන්‍යයෙන් උදෑසන ආහාර වේල රජෙක් වගේ වළඳන්න ඕන කියලා, නැත්නම් අනුභව කරන්න ඕන කියන එක. නමුත් මේ උදෑසන ආහාර වේල අපේ රටේ දරුවන්ගෙන් 60%කට 65%කට ප්‍රමාණයකට අතහැරෙනවා. ඒකට විකල්පයක් ලෙස පාසල තුළට ගිහිල්ලා උදෑසන ආහාර වේල ගන්න අවස්ථාව ලබා දීලා තිබුණත් මම විශ්වාස කරන්නේ ඒක තරම් සාර්ථක වෙයි කියලා. ඒ නිසා ළමයාට වෙන දේ තමයි දැන් කුඩා දරුවාගේ කායික සහ මානසික වර්ධනයේ වැදගත්ම අවධිය තමයි මුල් කාල සීමා, මුල් ළමාවී අවධියේදී. ඒ උන්ට අවශ්‍ය කරන ශක්තිජනක ආහාර, කාබෝහයිඩ්‍රේට් වර්ග, ප්‍රෝටීන වර්ග, මේදය, ඒ වගේම එළවලු, පළතුරු, විටමින් වර්ග, කියන්නේ මේ කියන අපි අර පෝෂණ විද්‍යාව තුළ කතා කරන සමබල ආහාර වේලක තියෙන සියලු සංඝටක ඒ වර්ග වලින් වගේ මේ අනුපාත වලින් දරුවන්ට ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලට අපි දකින දේ තමයි පාසල් යන ගමන් වාහනේ නතර කළක් ඒ යම් කඩේකින් ගන්න ශනික ආහාරයක් වෙන්න පුළුවන්, පිටි ආහාරයක් වෙනවා, මුණ හෝ දියකින් අර කෑම පෙට්ටිය පුරවල යවනව හැරෙන්නට, දරුවාව සතුරු කරන්න දරුවට කෑම වේලා දුන්න කියන අදහස දෙනව හැරෙන්නට දෙමව්පියන් කල්පනා කරන්නේ නැහැ. මේ අපේ තියෙන මේ ස්වාභාවික අපේ මේ පරිසරයේ තියෙන විශාල මුදලක් වැය කරන්න වෙන්නේ නැතුව අපිට ගන්න පුළුවන් ධාන්‍ය වර්ග වෙන්න පුළුවන් ඒ අවශ්‍ය කරන ආහාර වේල ලබා දීමට උනන්දු වෙන්නේ නැහැ. දැන් මේකේ ප්‍රතිඵලය තමයි පහුගිය අවුරුදු මේ අවුරුද්ද වෙනකොට නිකුත් වෙච්ච සංඛ්‍යාලේඛනවල පැහැදිලිවම පෙන්නුම් කරන අපේ රටේ කුඩා දරුවන් අතර මන්ද පෝෂණ ගොදුරෙන් ළමයින්ගේ ප්‍රතිශතය සාපේක්ෂව වැඩි වෙමින් පවතින බව අපිට මතකයි. ගියා මේ අවුරුද්දේ මැද භාගයේදී හම්බන්තොට ප්‍රදේශයේ මේක කුඩා දරුවෙකු මිය ගියා මන්ද පෝෂණයෙන්. ඊටාම කලාතුරකින් සිදුවෙන සිදුවීමක් වුණත් මේක එක සමාජ සිදුවීමක එක නිරූපණයක් විතරයි. දැන් මිය යන්නේ නැතුව මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු වෙලා රෝගී වෙන දරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අනිත් දේ තමයි දැන් ඔබට මතක නම් දැන් අපි උසස් පෙළ කරන කාලේ, විශ්වවිද්‍යාල යන කාලේ අපි දකින පරිසරයේ ඉන්න පාසල් දරුවෙක්ගේ උස මට්ටම ශරීර ප්‍රමාණයට සාපේක්ෂව අද කාලේ සාමාන්‍ය පෙළ නැත්තම් උසස් පෙළ පන්තියක ඉන්න දරුවෙක් ගත්තම ඔවුන් ගොඩක් වෙලාවට උසින් අඩුයි, බරින් අඩුයි. අපිට ගැටලුවක් තියෙන මේ ළමයා සාමාන්‍ය පෙළ ළමයේද උසස් පෙළ ළමයේද සමහරවිට අපිට හිතන්න බෑ. ඒ කියන්නේ මේ විදිහටම ළමයින්ගේ වයසට ගැලපෙන උසට ගැලපෙන බරකින් ඉන්න ළමයි ප්‍රමාණය සාපේක්ෂව අඩුවීමක් තියෙනවා. ඉතින් මේක පටන් ගන්නේ අර මුල් ළමාවී ඉඳලම දරුවට අවශ්‍ය කරන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේදය, යකඩ, කැල්සියම් ඒ කියන සියලු සංඝට නොලැබීමේ අවසාන ප්‍රතිඵලය තමයි සමස්තයක් විදිහට දරුවාගේ වර්ධනය අඩාල වෙනවා. දරුවාගේ කායික වර්ධනය අඩාල වෙනවා වගේම මානසික වර්ධනය අඩාල වෙන්න පුළුවන්. අනික් පැත්තට දරුවා අපි බිහි කරන්නේ අර විභාග ප්‍රශ්න පත්‍රයේට උත්තර ටික කටපාඩම් කළ යවන ළමේ. නමුත් එහෙම නෙමෙයි සිදුවිය යුතු වෙන්නේ තර්කානුකූල බුද්ධියක් සහිතව මනෝමය හැකියාවක් තියෙන සහජව ඒ වගේම ශනිකව තීන්දුව తీරන අරගෙන සමාජයට සේවයක් කරන්න පුළුවන් පුරවැසියන් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ කාර්ය මේ තියෙන තරංකාරී ක්‍රමයට අපි දකිනවා අපිට පේන දේ තමයි නිර්මාණය වෙන්නේ නැහැ කියන එක. දැන් මීට සාපේක්ෂව ගොඩක් දිනු රටවල් සංවර්ධිත රටවල් වල දැන් ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. ළමයාගේ කායික සහ මානසික වර්ධනයට ඔවුන්ගේ නිදහසේ දුවන්න පයින් හිතන්න පුළුවන් අවස්ථාවක් දෙන්න. ඔබ කිව්ව මේ නිවාඩු කාලය ගැන අපි දැන් ළමයින්ට ඇත්තටම මේ නිවාඩු කාලය තමයි නිවාඩු නැතිම කාලය මා හිතන්නේ. මොකද හිතන්නවත් නිවාඩුවක් නැති තරම් නිවාඩුවක් නැති කාලය වෙන. මොකද ඔවුන් ඒ තරමටම අර පෞද්ගලික අධ්‍යාපන පන්ති වලට මේ කාලේ යොමු වෙනවා. උදේ දවල් හවස රැ අර විෂය නිර්දේශ ආවරණ කර ගැනීම කියන අරමුණ. ඒතර අපිට සහ දැන් ගොඩක් වෙලාවට අපි ඒ කාරණාවට මේකතු කරගමු. දැන් මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගය දැන් අද තමයි ආරම්භ වෙන්නේ. එතකොට දැන් මේ දරුවන්ට ඔය කියන පීඩනය වැඩි. දැන් මේ විෂයයන් 9ම ඉවර වෙනකන් පුදුමාකාර පීඩනයක් පාසලේ ගුරුවරුන්ගෙන් සහ අතරේක පන්තිවල ගුරුවරුන්ගෙන් වගේම ඊටත් නොදෙවෙනි පීඩනයක් නිවසෙන් ලැබෙනවා. ඒ කාරණාවත් එකතු කරගෙන මම කතා කරන්නේ. ඒකේ අවසාන ප්‍රතිඵල තමයි අපි කවදාද අපි දන්නවද අපි ඉස්සර අහලා තිබුණ අවුරුදු සියදි විනාසා ගැනීම ගැන. හැබැයි අපි දැන් දකිනවා මේ කුඩා දරුවන් ශිෂ්‍යත්ව කියන්නේ 5 වසර 6 වසර ළමයි පවා සියදි විනාසා ගන්න තත්ත්වයට අපේ රට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ
දෙමාපියන් වගේම ළමයි කියන කණ්ඩායම් දෙකම මේ කායික සහ මානසික සම්බරතාවය ගැන තියෙන අවබෝධය අඩු වීම වගේම දරුවාට පරාජය බාර ගැනීමට පරාජය කියන්නේ එක සිදුවීමක් විතරයි ඒකෙන් ඉස්සරහට ගමන් කරන්න පුළුවන් කියන ඒ කායික හා මානසික ලබා දෙන අපිනු හෙල්ත් සෞඛ්‍ය කියන්නේ කායික සහ මානසික කියන කණ්ඩායම් දෙකම අදාළ වෙනවා. ඉතින් මේ කරුණ මේ තරංකාරී රටාවෙදී අපි අවබෝධ කර නොගැනීම නිසා මේ තත් ළමයිපත් වෙනවා. ඉතින් මේ විදිහට දිගින් දිගටම පෝෂණාත්මකතාවය පිරෙන දරුවෙක් පසු කාලීන අපි දන්නවා දියවැඩියාව අදිරුදුර පීඩනය හෘදය ආබාධ ආදියට කල් ඇතුව නැති වෙන්න පුළුවන්. දැන් අපි රෝහල් වල දකින අවුරුදු අපි ඉස්සර දැක්කේ අවුරුදු 60 වයස පැනනට පස්සේ තමයි සමහර අවස්ථාවලදී හෘදය ආබාධ වලින් මිය යන්නේ. හැබැයි දැන් වෙනකොට අපි දකිනවා අඩු වයසින් අපි කියන ප්‍රීමැචුව හાર્ට් ඩිසීස් කියලා අවුරුදු 35 වගේ වෙනකොට හෘදය ආබාධ වලට වැළඳෙන තරුණයන් මැදි වයසේ පුද්ගලයන් දැන් හමු වෙනවා. ඉතින් මේක සුලභ තත්ත්වයක් බවට පත් වෙනවා. ඒක වෙන්නේ ෂණිකව සිදුවෙන ක්‍රියාවලියක් නෙමෙයි අර කුඩා අවදී ඉඳලම ළමයාගේ ඒ පෝෂණ තත්ත්වය ඒ වගේම උන්ට ශාරීරික ක්‍රියාකාරීත්ව නිරත වෙන තියෙන අවස්ථා ගොඩක් අඩුයි. ඉස්සර හවසට ළමයා පාසල් කියලා ආවට පස්සේ පැය දෙක තුනක් ක්‍රීඩා කරනවා. ක්‍රීඩා සහ දැන් මේ නිවාඩුවක් ලැබුණ ගමන්ම ආචිසිය බලන ගමට දැන් ගමක් නොදකින තරමට. ඔව් ඒක ඉතා වැදගත් මතු කරුකාරු මොකද දැන් ඒ ළමයාට අවශ්‍ය කරන මානසික නිදහස ස්වභාව ධර්මයේ සමග ගත කරන්න ලබා දෙන කාලය ගහකොළ සමග දැන් සතාසි උපා වගේ ශබ්දය අඳුනා ගන්න ගමන් රටාව අඳුනා ගන්න අපවට තියෙන පරිසරයේ තියෙන ගස් වර්ග මොනවද කොළ වර්ග මොනවද ඒකිනෙකට වෙනස් විදියට පත්‍ර වෙනස් වෙලා තින්නේ කොහොමද ජලය රැඳෙන්නේ කොහොමද ජලය ගලා යන්නේ කොහොමද දිය ඇල්ලක ශබ්දය මේව දරුවාව ග්‍රහණය කර නොගැනීම නිසා ඒ වගේම දරුවා මේ තියෙන තරංකාරී රටාව තුළ අපි දකිනවා පරිගණක තිරයකට සීමා වෙනවා නැත්නම් පරිගණකෙන් පරිගණකේ හරහා වුණු අපරාධවලට බඳුන් වෙනවා ඒ වගේම තමයි සමහර වෙලාවට දැන් ගෙදරට දුවගෙන ඉන්නේ අම්මගේ නැත්නම් තාත්තගේ ජංගම දුරකථනේ ඉල්ලගෙන ක්‍රීඩා කරන්න බලාගෙන ඉන්නවා. ඒතකොට ළමයා අද අපි කියනවා අද ජීවත් වෙන ළමයි අදි ධාවනකාරී ළමයි. ඒතකොට ඔවුන් කැමති නැහැ අර කල්ගත වෙන ක්‍රීඩා කරන්න. මොකද ඔවුන් කැමති ෂණිකව ප්‍රතිඵල දෙන ක්‍රීඩා. ඒ නිසා තමයි දැන් වීඩියෝ ක්‍රීඩා වීඩියෝ තරඟ ආදී ළමයි නැඹුරුනාට පස්සේ ඔවුන්ට අර ඉවසීම කියන ගුණාංගය නැති වෙන බව හොයාගෙන තියෙනවා. මොකද ඔවුන් හැමතිස්සෙම කැමති මේ ඊළඟ තප්පරේ ඔවුන් දිනුමව පරාජය බාර ගන්න ඕන. නමුත් දැන් අපි කුඩා කාලේ අපි දැකපු ක්‍රීඩා වෙන්න පුළුවන්. ඒවැයි තිබුණේ යම් කාලයක් යනවා. තරඟ ඉවරෙන් සමන පැය භාගයක් පැයක් යන්න පුළුවන්. එතකොට ළමයා තුළ ඉවසීම පුරුදු වෙනවා. එතන දැන් අපි මානසිකව මේ ඉවසීම පුරුදු වීමත් අපේ තියෙන කායික රෝග අඩු වෙන්න හේතුවක්. ඉවසීම නොමැති වීලා වුණා වෙන්නේ අපේ මානසික ආතතිය වැඩි වෙනවා. ඒතර මානසික ආතතිය වැඩි වීම අනික් පැතර හෘද ආබාධ අදිරුදුර පීඩන ආදී ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතුවේ නැති වුණාට ගොඩක් රෝගී තත්ත්ව ඇති වෙන්න මේ කියන තරංකාරී රටාවත් එක්ක කුඩා දරුවන්ට තියෙන කායික සහ මානසික සමතුලිතතාවයේ බිඳවැටීම ඍජුවම බලපාලා තියෙනවා. අර අපි ගොඩක් වෙලාවට හිතන්නේ දරුවන් සම්බන්ධයෙන් දරුවන්ට ලෙඩක් නම් මේ කන්නේ නැතුව පෝෂණය සම්බන්ධයෙන් එන ගැටලුවක් කියලා. නමුත් ඊට එහාගේ බොහෝ කරුණු කාරණා වැදගත් වෙනවා දරුවන්ගේ මානසික හා කායිකව වැටෙන. ඉතින් ඒ කාරණා ගැන තමයි අද දවසේදී වෛද්‍යතුමන් හොඳ ප්‍රවේශයක් ලබා ගත්තේ. තවත් කාරණා අපිට කතා කරන්න තියෙනවා. ඒ අතරම මම වෛද්‍යතුමන්ගේ දුරකථනාංකය සඳහන් කරන්නම්. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් යම්කිසි දක් පිළිබඳව ඔබට දැන කියා ගන්න අවස්ථාව දෙනවා එතුමාට කතා කරොත් 0705 75 48 කියන දුරකථන අංකය හරහා එතුමාව සම්බන්ධ කරගන්න ඔබට අවස්ථාව දෙනවා. ඒත් එක්කම අපිට කතා කරන්න 0115 299 299 දරුවන් කියන කාරණාව ගැන ගත්තහම දරුවන්ට දරුවන් වටා ඉන්න පිරිස සහ දරුවන් වටා තියෙන දේවල් අති විශාලයි. අපිට කතා කරලා නිම කරන්න බෑ. මොකද ඇත්තටම දැන් අපි දැන් මේ කතා බහ කරපු දේවලුත් එක්ක මට හිතන දැන් පරිගණකය ඒත් එක්ක තාක්ෂණය කියන දේ සහ දරුවන් පාසලෙන් ලබා ගන්න විධිමත් අධ්‍යාපනය සහ ඔවුන් පිටස්තර දේවල් වලින් ලබා ගන්නා වූ අවිධිමත් අධ්‍යාපනය තුළින් දරුවාව කෙතරම් හානිකර තත්ත්වයකට පත් කරනවද කියලා. මොකද බොහෝ දරුවන් ඇදීගෙන යන්නේ අනවශ්‍ය දෙයටමනේ, අයහපත් දෙයටම තමයි දරුවන් ඇදීගෙන යන්නේ. මේ කාල සීමාව අපිට ඒක දකින්න තියෙන ප්‍රවණතාවය වැඩි. ගොඩක්ම අපි දැන් තාක්ෂණය ගැන කතා කරොත් පරිගණකයේ කියන කාරණාව ගැන ගත්තොත් එහෙම පරිගණක තුලින් ඇතිවෙන මම කලින් කිව්වා වගේ අපරාධ තත්ත්වය වැඩි. මේ හරහා දරුවන්ව નિરાයාසයෙන්ම විවිධ අතවරවලට, එතකොට ඇබ්බැහිකම් වලට, සමාජයේ අපි නොමනා දේවල් වලට ලක් වෙනවා. අන්න ඒ ගැනත් අපි යමක් කියමු වෛද්‍යතුමනි. මොකද ඒ කාරණාව ගැන මේ වෙනකොට දෙමව්පියන් පවා බයකින් ඉන්නේ. ඇත්තටම සමහර වෙලාවට ස්මාර්ට් ෆෝන් එකක් පවා දෙන්න අපහසුතාවයකින් ඉන්නවා දෙමව්පියන්. නමුත් සමහර දෙමව්පියන්
විභාගේ පාසලත් මම ස්මාර්ට් ෆෝන් එකක් දෙනවා. මෙන්න මේ වගේ දේවල් වලට දරුවන් හුරු කරන් ඉන්නවා. ඒ කියන්නේ මායාව ලං කරගන්න දෙමව්පියන්මද කියලා අවසානයේ අපිට හිතෙනවා. ඔබ කිව් කරුණ හරි දැන් මම දැකලා තියෙන සමහර අවස්ථාවලදී රෝහල් වල පවා දැන් දරුවා අඬනවා නම් නැත්නම් දරුවාට බත් කවනවා නම් ගොඩක් වෙලාවට දරුවාව ඒ බත් කවන කාල සීමාව නිසා දරුවා අඬන එක නවත්තන්න දරුවාගේ අතට ජංගම දුරකථනය දීලා තමයි මම නැත්නම් පියා කටයුතු කරන්නේ. එසේ මව නැත්නම් පියා දරුවාට වීඩියෝ ක්‍රීඩාවක් කරන්න ඉඩ දීලා තමයි කැම ටික කවන්නේ. මේක ඊටාම භයානක තත්ත්වයක් කර මම කලින් කියපු විදිහටම මේකේ ප්‍රතිඵලය තමයි දරුවන් අධික තරඟකාරී ඒ වගේම වේගවත් අතිදාවනකාරී මානසික රටාවක් තමයි දරුවා තුළ නිර්මාණය වෙන්නේ. මොකද අපි දන්නේ වීඩියෝ ක්‍රීඩාවල තියෙන වේගයෙන් එහාට මෙහාට හැසිරෙන සොල්දාදුවන් වෙන්න පුළුවන් නැත්නම් ගුවන් යානා විවිධ නම් වලින් තියෙන. ඉතින් මේ වේගවත් හැසිරීම රටාව අපි දන්නේ තුනට දරුවාගේ මනස ඇතුලේ තියෙන ස්නායු නියුරෝන වල ක්‍රියාකාරීත්වය වේගවත් කරනවා. හොඳ තැනකින් ඔබතුමාණවත් ඊට කලින් අපි අවස්ථාවක් ලබා ගන්න අපිත් එක්ක දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. චාමින්ද මහත්මයා. ඔව් ආයිබෝන්. ඔව් ආයිබෝන්. සබෝ දැසන කොබේ ගැටලුව යමු කරමු. චාමින්ද මහත්මයා කාරණාව පැහැදිලි අපිට නැවත සඳහන් කරන්න. ඔව් නෑ දැන් ඒ අපි අර අධි ප්‍රෝටීන වර්ග ලබා දීම සිදු කරන්නේ දරුවාව ක්‍රියාශීලී නම් ක්‍රීඩා කටයුතු නිරත වෙනවා නම් ඒ ලබා ගන්නා ප්‍රෝටීන ප්‍රමාණයට සාපේක්ෂ වශයෙන් දරුවාව ඒ තමන්ගේ කායික සහ මානසික වශයෙන් ඒ ව්‍යායාම කටයුතු වල නිරත වෙනවා නම් එසේ ලබා දීමේ ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් අලස ඉන්න අක්‍රීය තත්ත්වයේ ඉන්න කුඩා දරුවෙකුට එවැනි අධි ප්‍රෝටීන් ලබා දීම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා වයස අවුරුදු 14ක් කිව්වා. දරුවා ක්‍රීඩා කරන ගැහැණු දරුවෙක් කිව්වා ක්‍රීඩා කටයුතු වල නිරත වෙන බව කිව්වා. ඒ නිසා මම හිතන්නේ ඒ ක්‍රීඩා සම්බන්ධ උපදේශකවරයෙකුගේ හා ක්‍රීඩා සම්බන්ධ වෛද්‍යවරයෙකුගේ උපදේශ යටත්ව අපට ලබා දෙන්න පුළුවන් කාල සීමාව තීරණය කරන්න පුළුවන්. ඒක ගැටලුවක් මතුවෙන්නේ නැහැ. දරුවා ක්‍රියාශීලීව ක්‍රීඩා කරන නිරත වෙන නිසා. හොඳයි. ඔබට හොඳ පිළිතුරක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. එතනං අපි නැවතේ වෛද්‍ය සම්බන්ධ නියුරෝන දරුවන්ගේ නියුරෝන වර්ධනය ගැන සම්බන්ධව. ඒතකොට මේ අති ධාවනකාරී වටපිටාවත් එක්ක ඔවුන්ගේ නියුරෝන ක්‍රියාකාරීත්වයත් ඒ වගේම වේගවත් වෙනවා. ඒතකොට දරුවන් හැමතිස්සෙම ෂණිකව තමයි තීන්දුව తీරන ගන්න. ඒතකොට මේ වගේ දරුවෙකු යම් පරාජයක් අත්විඳတာ පස්සේ දරා ගන්න බැරි තත්ත්වයක් ඇති වුණාට පස්සේ සමාජයට මුහුණ දෙන්න බෑ කියන දේ ඇති වුණාට පස්සේ ඔවුන් නිරන්තරයෙන් පෙළඹෙන ෂණික තීන්දුව తీරන ගන්න. ඒ නිසා තමයි මම කලින් කිව්වේ සමහර සිදුවීම් අසා ගැනීම වෙන්න පුළුවන්. පාසල් අධ්‍යාපනයේ සම්පූර්ණම කඩාකප්පල් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ කිව් විදිහටම අපි දන්නවා දැන් මේ පාසල් පරිසරය වටපිටාවේ නිර්මාණය වෙනවා මෙවැනි දරුවන් ඩැහැ ගැනීම සඳහා විවිධ උපායන්. අපි කිව් විදිහට මත්පැන් විවිධ මත්ද්‍රව්‍ය මත් ප්‍රතිවර්ග වෙන්න පුළුවන්. සමාජ අපචාරකියා වගේම පරිගණක ආශ්‍රිත සිදු වෙන්න පුළුවන්. සමාජ ජාල මාධ්‍ය වල මෙවැනි කටයුතු ළමයාව නිරත වෙනවා. ඒක ළමයා අර නිවසින් පිට පරිසරයේ අනිකුත් තමාගේ සගයන් සමග ක්‍රීඩා කරනව වෙනුවට දරුවා පුරුදු වෙනවා පරිගණක තිරේටම ඇබ්බැහිවීමක් සිද්ධ වෙනවා. මේක අනිත් තත්ත්වේ තමයි කුඩා කාලේ ඉඳලම පරිගණක තිරේ නැත්නම් ස්මාර්ට් ෆෝන් එකේ තියෙන අධික ආලෝක ධාරාවට අපේ ඇස් දෙක හුරු වීම නිසා අඩු වයසෙන් දරුවන් ආශ්‍රිතව අක්ෂියාබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට අර දමකියුලිසම් තමයි මේ ඇබ්බැහිවීම ප්‍රතිඵලයක් විදිහට ඔවුන් තමගේ කෑම වේල ගැන අවධානය යොමු කරන්නේ නැහැ. එතන ඔවුන්ට කන්න බොන්න ඕනේ අපි අහලා දෙනවා මේ ළමයට කන්න ඕනේ නැ බොන්න ඕනේ නැ පරිගණකයේ තියෙනවා ළමයා එතන තමයි කියන්නේ. හැබැයි ඒකේ අවසාන ප්‍රතිඵලය ළමයාගේ පෝෂණ තත්ත්වය පවා බිඳ වැටෙන්න පුළුවන්. සහ මේ අර දැන් විශේෂයෙන්ම පිරිමි දරුවන් ගතොත් එහෙම අර අලසකමින් වැඩි කම්මැලි සාමාන්‍ය ස්වභාවිකව අපි කරන යම් කිසි දෙයක්වත් කරගන්න බැරි තරමටම ඔවුන් අලස තත්ත්වයට පත් වෙනවා දුර්වල තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ සතුයි වගකීම ඔබේ දරුවන් පිළිබඳව අවධානය දෙන සහ ළමන්ට අදාළ වයසට දිය යුතු දේ නොදිය යුතු දේ පිළිබඳව ඔබට හොඳ වගකීමක් තියෙන්න ඕනේ අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් විදිහට. ඒත් එක්කම තමයි වැඩිතුමනි අපි තව ටිකක් කතා කරමු. මේ දැන් මේ වෙනකොට වර්තමාන සමාජය වෙනකොට ගොඩක් දෙනා
පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි මේ ශරීර සුවතා මධ්‍යස්ථානය ජිම් කියන සංකල්පය බොහෝ දෙනා යනවා සමහරු මේක විලාසිතාවක් කරගෙන දෙනවා තවත් සමහරු යම්කිසි අභිප්‍රායක් ඇතුව මේකට යනවා තවත් සමහරු කෙට්ටු වෙන්න හෝ මහත් වෙන්න කියලා හිතාගෙන තමන්ගේ මසල්ස් පොඩ්ඩක් ලොකු කරගන්න කියලා හිතාගෙන මේ තැන්වලට සහභාගී වෙනවා මෙන්න මෙතනදී අර දුරකතනේ හරහා ආපු ගැටලුවම වේ ප්‍රෝටීන් එහෙම නැත්නම් අධි ප්‍රෝටීන වර්ග භාවිතා කරනවා. යම් ගොඩක් අය හිතනවා ගැහැණු දරුවන් මේක පාවිච්චි කිරීම මතුවට ප්‍රශ්න බවට පත්වේ කියලා. විශේෂයෙන්ම ගැහැණු දරුවන් කාන්තාවක් බවට පත් වුණා බිරිඳක් බවට පත් වුණාම ගැප් ගැනීම වලදී මෙය යම් කිසි බලපෑමක් බවට පත්වේ කියන කාරණාව සහ එතෙන්ටම යන්න ඕනේ තරුණ වයසේදීම යම් කිසි බලපෑමක් වෙනවා කියන කාරණාව පිළිබඳව සමාජ මතයක් තියෙනවා. ඒ පිළිබඳව අපි පොඩ්ඩක් කියමු. ඔව් දැන් එකක් තමයි දැන් අපි ඔය ජිම් එක නැත්නම් ඔය ශාරීරික සුවතා මධ්‍යස්ථානට යන්න සිදු වෙලා තියෙන අපේ තියෙන තරංකාරී ක්‍රමයක් ටික අපිට මේ සඳහා වෙනම කාලයක් වෙන් කරගන්න බැරි තත්ත්වය. සමහර අපි දැන් ගෙදරින් වාහනෙට ගිහිල්ලා වාහනෙන් රාජකාරියට ගිහිල්ලා නැවත රාජකාරිය අවසන්ලා වාහනෙන් නැගලා ගෙදර එනවා නම් අපි දන්නවා අපි ඒ ගත කරන කාලය තුළ අපි තනිකරම එක තැනකට තමයි සීමා වෙන්නේ. කාර්යාලය ඇතුළෙත් අපි සමාජයට මේසේකට පුටුවකට සීමා වෙලා තිබීම නිසා ශාරීරික ක්‍රියාකාරිතේ අඩු වෙනවා. ඒ නිසා අපිට සිදු වෙනවා දැන් මේ કૃතිම මේ ව්‍යායාම ලබා ගැනීම දක්වා යොමු වෙන. ඉතින්දී සමහර කණ්ඩායම් ඔබ කිව් ලෙසම තමාගේ අර ශරීර ශක්තිය වැඩි දියුණු කිරීම සඳහා සමහරට බර උසුලීම වෙන ව්‍යායාම කරන්න වෙන්න පුළුවන්. අධික ලෙස ක්‍රීඩා කරනකොට නිරත වෙන කණ්ඩායම් වලට අධි ප්‍රෝටීන තියෙන ආහාර පිළිතුරු ලබා ගැනීමක් සිද්ධ කරනවා. හැබැයි ඒක අර මං කිව් ලෙසම අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නේ නැහැ. අපි නියමිත පරිදි කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන මේදය විටමින් වර්ග අඩංගු ආහාර වේලක් ලබා ගන්නවා නම් නමුත් ඊට අමතරව අද තියෙන අලුත් තාක්ෂණික ක්‍රමත් එක්ක අධික ලෙස ඒ ක්‍රියාකාරී කටයුතුවල ක්‍රියාශීලී වෙන්න පුළුවන් ක්‍රීඩා කෘත නිරත වෙන කණ්ඩායම් සඳහා නිසි විදියට අපි මේක අවබෝධ කරගන්න නම් පෝෂණ වේදිකාවේ උපදේශ යටත්ත ක්‍රීඩා සම්බන්ධ වෛද්‍යවරයෙකු උපදේශ යටත්ත තමයි මේ අමතර ප්‍රෝටීන වර්ග නැත්නම් අධි ප්‍රෝටීන වර්ග නැත්නම් හෝමෝන වර්ග ලබා ගැනීම සිදු කළ යුතු වන්නේ. මේ ආහාර වර්ග මේ કૃතිම ආහාර වර්ග දීර්ඝ කාලයක් නිසි වෛද්‍ය උපදේශවලින් තොරව ලබා ගැනීම නිසා රෝග කිව් ආකාරයටම කාන්තාවන් සම්බන්ධ වගේ පිරිමින් සම්බන්ධවත් කායික ගැටලු ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අර බහුතරයක් පිරිමි මේ ශරීර සුවතා මධ්‍යස්ථාන වලට යොමු වෙලා ඉන්න නිසා ගොඩක් අය බලපෑමට ලක් වෙනවා. ඒ හරහා හැබැයි මෙතන මම දැකලා තියෙන තවත් දෙයක් තමයි අපි දැන් ශාරීරික සුවතා ව්‍යායාම කරලා ගෙදර එන ගම සමහරට අධික මේදයේ තියෙන ශනිකාහාර මල්ලක් ගෙදර අරගෙන යනවා රාත්‍රී ආහාරයේ විදියට. ඒකට ගැටලුවක් තියෙන අපි අර ව්‍යායාම කරන්න ගිහිල්ලා කායික ව්‍යායාම කළා ශරීරයේ දහඩිය පිට කළා ගන්න දේ ප්‍රයෝජනයක් වෙනවද කියන එක ඊට පස්සේ රාත්‍රියේ අධික බර සහිත අධික තෙල් සහිත ආහාර වේලක් තමයි ගොඩක් තැන්වල මේ තරුණ කණ්ඩායම් ලබා ගන්න. ඒක තමයි අර රෙසුමෙන් මම කිව්වේ ගොඩක් අය විලාසිතාවට මේක කරනවා කියන එක. නිසා විලාසිතාවක් විදිහට නෙමෙයි ශාරීරික ව්‍යායාමයේ සිදු කළ යුතු වන්නේ තමාගේ ශාරීරික සෞඛ්‍ය සම්බන්ධව දක්වන උනන්දුව ගැන. ඔව්. අපි අවසාන වශයෙන් මම හිතන්නේ කතා කරද්දී අද මේ නිවාඩු කාලේ දරුවන් සහ දෙමාපියන් නිවසේ සිටින නිසා අපි දැන් මේ කතා කරන අප කායික සහ මානසික රෝගී තත්ත්වයන් වලම තවත් එක කොටසක් තමයි අපි හමුරේන දරුවන්ට සමහර තමාට තියෙන කායික රෝගී තත්ත්වය කියන්න බෑ. මානසික රෝගී තත්ත්වය කියන්න බැරි වෙනවා. එවැනි අවස්ථාවදී අපි රෝග නිදානයේ පරීක්ෂා කරන ප්‍රියන්ටයක් තමයි මව හෝ පියා නැත්නම් මේ දෙදෙනාම නිවසින් බැහැරව තමයි සතිය දවස් පහේම ගත කරන්නේ. ඒක දරුවා ජීවත් වෙන්නේ සමහර වැඩිහිටි කෙනෙක් නැත්නම් වෙනත් කෙනෙකුගේ ආදරය හා රැකවරණයට වෙන්න පුළුවන්. දෙවෙනි අවස්ථාවල් වලදී ඒක දරුවාගේ පෝෂණය නිසිපත් නොලැබෙන්න කායික සහ මානසික අතවර වලට අපයෝජන වලට ඔබ දැන නැති වුණාට නිවස තුල නිවසේ පරිසරය තුලම ලක් වෙන්නත් පුළුවන්. ඒ ගැනත් මම හිතන්නේ දෙමව්පියන් අවධානය යොමු කළ යුතුයි. මේ ගැන ඉදිරි වැඩසටහනෙදි කතා කරමු. හොඳයි. මම හිතන්නේ මේ අඩහෝරාවේදී දෙමව්පියන් වන ඔබටත් දරුවන් වන ඔබටත් ඉතාමත්ම හොඳ අවබෝධයක් ලැබුණා කරුණු කාරණා සම්බන්ධ ඔබ නොදත් කරුණු කාරණා සම්බන්ධ හොඳ අවබෝධයක් ලැබුණා. විශේෂයෙන්ම අපිට අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන දරුවන්ව ස්වභාවික සුන්දරත්වයක් එක්ක යොමු කරන්න ස්වභාවිකව දරුවන්ට වැඩෙන්න අවස්ථාව ලබා දෙන්න ස්වභාවික දේවල් එක්ක දරුවාව මුහු කරත් එහෙම ළමයා කියන සාධක ඒ කියන්නේ ළමයා කියන සංකල්පයම මේ සමාජය තුළ හොඳ සමාජානුයෝජන සාධකයක් බවට පත්වේ කියන කාරණාව අපිට කියන්න අවස්ථාව තියෙනවා මේ වෙලාවේ. ඉතින් ඔබත් හිතට අරගෙන මේ දේවල් සම්බන්ධයෙන් පුවත්පත් හරහා මාධ්‍ය හරහා විකාශය වන දේවල් ඔබ නරඹන වැඩි හරහා ඔබට ලබා ගන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් එතනින්ම ඔබ හිතන්න කියන කාරණාව අපි ඔබට යොමු කරමින් අද දවසේදී අපි නිරෝගී සුව විශේෂාංගයේ නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ මේ කාරණාව ගැන කතා බහ කරන්න. අද දවසේදී අපිත් එක්ක එකතු වුණු හම්බන්තොට හිටපු
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ වෛද්‍ය ජීජි සංජීව වෛද්‍යතුමන් තමයි අද දවසේදී අපිත් එක්ක එකතුනේ. එතෙක්ක මෙතුමාගේ දුරකථන අංකය සඳහන් කරන්න 0705 75 48 0705 75 48 දුරකථන අංකය ඔබට මතක් කරන ගමන් එතුමාව පෞද්ගලිකව මුණ ගැහෙන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් එතුමාට අයබෝවන් කියලා සමු දෙන්න තමයි සූදානම් වෙන්නේ. තවත් දවසකදී අපි මේ වගේ වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙමු. හොඳයි. එසේනම් සියත පියුම් වෙලා අද දවසට නිමාවට සම්නිතුහන් කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. හැට දවසේදී උදෑසන 8ට අපි ඔබව මුණ ගැහෙනවා අපේ විශේෂාංගත් එක්ක. ඉතින් ඔබ සියලු දෙනාටම අපිව නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම මින් අනතුරු උදෑසන 11ට තියෙන ගින්දර වගේ වැඩසටහන නරඹන්න කියලා ඔබට ආරාධනා කරනවා. ලක්ෂ ගණනේ ඔබ තෑගි දිනා ගන්න රණින් ඔබව සරසන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා එකතු වෙන්න කියලාත් ඔබට ආරාධනා කරනවා. එසේනම් අද දවසේ අපිව නරඹපු සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම සමු ගන්නම්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.